චන්ද බලයෙන් කවදාවත් ජනාධිපති වෙන්න බැරි වුණා රණවීර වික්‍රමසිංහ ජනාධිපතිතුමාට. ඔය එක්සත් ජාතික පක්ෂ ඉන්න මහා ප්‍රතාපවත් නායකයෝ කියන රත්ත බුරුත්තම එකතු වෙලා රණවීර වික්‍රමසිංහ මහත්තයාගේ මැතිවරණයක් ලං වෙනකොට ගණන් මිනුම් හදලා සූත්‍ර දාලා ඔය වජිරබේ වර්ධනලා ඔය රුවන් විජේ වර්ධනලා ඔය රවි කරුණානායකලා හරින් ප්‍රනාන්දුල මනුස නානායකකාරලා අකිල විරාජ් කාර්ය වසම්ලා සාගල රත්නායකලා ඔය ඔක්කොම වට වෙලා ගණන් මිනුම් හදලා අන්තිමට හැමදාම රනිල් වික්‍රමසිංහ මහත්තයා පරාදයි. එහෙම පරාදුණු රනිල් වික්‍රමසිංහ මහත්තයව ජනාධිපති පුටුවේ වාඩි කරේ කවුද? ඔය ජනාධිපති පුටුවේ වාඩි කරේ කවුද? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් එකතු වෙලා තමයි එතුමාව ජනාධිපති පුටුවේ වාඩි කරේ. ඒ වාඩි කරන වෙලාවේ මේ රටේ ප්‍රශ්න කීපයක් තිබුණ අපි නැහැ කියන්නේ නැහැ. ඒ ප්‍රශ්න කීපයේ සාර්ථකව විසඳන්න පුළුවන් ශක්තිය රනිල් වික්‍රමසිංහ නායකතුමා ලබා දුන්න අපි ඒක නැහැ කියන්නේ නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඕවා තනියෙන් කරන්න බෑ. පාර්ලිමේන්තුවේ ඉන්න බහුතර മന്ത്രി සංඛ්‍යාව අපි එකතු වෙලා ජගත් മന്ത്രിතුමාලා දිස්ත්‍රික්ක නායකතුමාලා අපි එකතු වෙලා එන හැම පණතරම අත ඉස්සුවද නැද්ද? අපි අත ඉස්සුවා. ගේන පණතට අත උස්සලා විපක්ෂයෙන් පහර දෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා හදපු සජිත් ප්‍රේමදාස ප්‍රධාන, එරාන්ල ප්‍රධාන, හර්ෂල ප්‍රධාන රොත්ත බුරුත්තම රනිල් මහත්තයාට පහර පිට පහර දෙනකොට අපි තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයව ජනාධිපතිකමේ තවමත් බේරගෙන ඉන්නේ. අපි බේරගෙන ඉන්නේ. කවුරු හරි කියනවා නම් රනිල් ජනාධිපතිතුමා තමයි ඇවිල්ලා ගහන කුඩු කරන එක බේරුවේ කියලා. එහෙනම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව පුටුවේ වාඩි කරවීමේ ගරුත්වයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබා දෙන්න ඕන. දැයියේ කවුරුත් බලාගෙන හිටිය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කටින් පිට වෙයි කියලා බංකොලොත් රාජ්‍ය බංකොලොත් භාවයෙන් මුදා ගත්තා කියන වචනය කියයි කියලා. රනිල් වික්‍රමසිංහ කියන්නේ එහෙම 2:50 කතා කියන කොලිටියක් නැති නායකයෙක් නෙමෙයි. සමහරුන්ට නම් අපේ ආමඳුරනේ ඡන්ද කැම්පේන් එක හදාගන්න බංකොලොත් භාවයෙන් රට මුදා ගත්තා කියලා කියාගන්න උවමනාව තිබුණා. හැබැයි අපි නෙමෙයි, මහා බැංකුවේ අධිපති නන්දලාල් මහත්තයා තමයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා 20:23 දී කිව්වේ ශ්‍රී ලංකාව බංකොලොත් කියලා කොයි වෙලාවකවත් අපි ප්‍රකාශ කළේ නැහැ. ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් නොවේ කියලා ප්‍රකාශ කරේ මහා බැංකුව අධිපතිතුමා. ජනාධිපතිතුමාට වඩා ගණන් මිනුම් සූත්‍රයේ වගකීමක් ඇතුව කතා කළ යුතු පුද්ගලයා තමයි මහා බැංකුව අධිපති. මහා බැංකුව අධිපති රටටම ලෝකෙටම කිව්වනම් මේ ශ්‍රී ලංකා භූමිය බංකොලොත් භාවයක් ඇති වුණේ නැහැ කියලා තවත් පුජ්‍යලයේ කටින් ඕක අහන්න ඕනේ නැහැ අපේ හාමුදුරුවනේ.